ලුවන්තේ කරගෙන ඉන්න. මොකද උඹලට මම මේ මුදල් දුන්නා කියලා යන්නේ විදන් දුන්නා කියලා මට අඩු වෙනවද? මට අඩු කරන්න මේ තුන් ලෝකේ කවුරුත් නැහැ අම්මේ තාත්තේ. බෑ කිසි කෙනෙකුට බෑ මාව නවත්තන්න. මට මෙන්න මුදල් අඩු කරන්න කිසිම කෙනෙකුට බෑ. ඕකගේ දෙමලයි තමයි මට පොම්ප වගේ රටවටේ ලෝකවටේ සල්ලි එනවා කියලා. බල රහසක් කියන්නම් ඕන රහස නෙමෙයි මේක අතනින් පතර මං කියවෙනවා මගේ අතෙන්. වෙදකම් කරද්දී කිසිම දවසක මට ආව බුලත් අත්වල පණ්ඩු වලින් ඇවිල්ලා නැහැ අම්මේ තා මේක කියන්නේ මොකද නේ උඹලට මේ 500ක් 600ක් එනකොට උඹලා හිතනවා මහා ආදායමක් මෙතන හම්බෙනවා කියලා තමයි උඹලා මෙතන ඉඳන් බල බල ඉන්නේ. ඒකම ඇති සමහරලාට උඹලා කිව්ව මේ කියන්නේ රෝග සුව නොවෙන්න. ඒ හින්දා තමයි මම මේක මේ අද එන්නේ මෙහෙම හිතනවා මෙතන. ඔය මට ඒ වදිනවා අම්මේ තා. ඒක තමයි මගේ අනිත් පැත්තෙන් ඔබා එන්නේ. ඈ මෙතන ඕගොල්ලෝ හිතන්න එපා මේ වෙදකම් කරලා ඉවර වෙනකොට එදා දවස් තුන බුලත් අත්වල පණ්ඩු වලින් මට කවදාකවත් ලැබිලා නැහැ තෙල් වලට යන විදිහෙන් භාගයක් ගන්න. මෙච්චර කාලකට මේ අවුරුදු 6ටම මට ලැබිලා නැහැ. මං කොතනකවත් ත්‍යාග කරලා තියෙනවද ඔබට පණ්ඩු මදි තියපියව මට වෙදකම් කරන්න පණ්ඩු මදි කියලා කෑ ගහලා තියෙනවද මං බැලලා තියෙන. ඒ වෙන පැති වලින් බයින්නේ. පණ්ඩු දිහා බලලා මං කෑ ගහලා තියෙනවද? නැහැ. නමුත් උඹලට පණ්ඩු දිහා බලලා මං කෑ ගැව්වා නම් මං හොඳ දේෂ්ඨ උත්තමයා. ඒ තමයි මම තාත්තේ අපේ අද වත්මන් තාත්තා. ගුණත් අතර මම රුපියල් 1000 කය කරලා බලලා රත්තරන් අම්මේ තාත්තේ මගේ පැටි උඹලා කොහෙන්ද ආවේ කියලා ආදරෙන් කතා කරා නම් ෂොක් වේදානේ. දැන් කතා කරන්න දන්නේ නැති. පඬරගෙන හිතන්නේ නැති. නෑ කතා කරන්න දන්නේ නැති එක තමයි දැන්. උඹලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය ගොඩාක් මිසුන් මම කතා කරන්න දන්නේ නැති. ඉතින් යකෝ මට ඕන විදිහට මම කතා කරන්න. තොපින ඕන විදිහට මම කතා කරලා හරියනවද? නෑ. මම මට ඕන විදිහට කතා කරනව ඇරෙන්න ඕගොල්ලන්ට ඕන විදිහට කතා කරලා හරියනවද? නෑ. නෑ නෑ අම්මේ තාත්තේ. මට අදාල නැහැ මට ඕන විදිහට කතා කරන්න.